සුබ සන්ධ්‍යාවක් මහාචාර්ය ජී.එල්. පීරිස්මැතිතුමත් ඒ වගේම අපේ හිතවත් පරික්කාර මන්ත්‍රීතුමත් අපේ හිතවත් මුජිබ රහුමන් මන්ත්‍රීතුමත් අද ආවේ ඉදිරි නියත වශයෙන්ම තියෙන ජනාධිපතිවරණේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නියත ජනාධිපති වෙනකොට පරාජය වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අද සමාජයට සපයන විහිළු ගැන කතා කරන්න. අපි දන්න මැතිවරණ කොමිසමට බලය ලැබිලා තියෙනවා මේ මාසය ඇතුළත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නේ. ඒ නිසා තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය සතියේ ප්‍රකාශය කරේ මේ සතිය ඇතුළත මැතිවරණය ප්‍රකාශයට පත් කරනවා කියලා. අපි දන්නවා මේක මැතිවරණය නියත වශයෙන්ම තියෙන බව දැනගෙන ජනාධිපතිවරයාද රජයේ මුදල් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරන්න පටන් ගන්නවා. රජයේ බලය පොලිස් බලය නීති විරෝධීවද යොදාගෙන තියෙනවා මැතිවරණ ව්‍යාපාරයට. අපි දැක්කත් පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටු මාර්ගයෙන් මැතිවරණ ව්‍යාපාරයට රැස්වීම කැඳවනවා. පොලිස්පතිවරයා චක්‍රලේඛයවල තියෙනවා පොලිස් ආරක්ෂක කමිටු රැස් වෙලා ජනාධිපතිවරයාට රැස්වීම තියන්නේ. මේකට වියදම් කරන්නේ පොලිසියෙන්. අපි මේ සම්බන්ධව පැමිණිලි කරා. තාම මේක නවත්තලා නැහැ. අපි කියනවා පොලිස්පතිවරයාටත් පොලිස් ඇමතිටත් කරුණා කළා මේවා නවත්තන්න. ඒ විතරක් නෙවෙයි රජයේ මුදල් යොදාගෙන අද බඩු බෙදනවා. රජයේ මුදල් යොදාගෙන නොඑක් නොඑක් ආධාර දෙනවා. ජනතාවට ආධාර දෙන එකට අපි විරෝධයක් නැහැ. මැතිවරණයේ ඉස්සරහට තියාගෙන මැතිවරණ අල්ලස් විදිහට මේවා දෙන එක තමයි වැරදි. අපි අමාත්‍යංශවල ලේකම්වරුන්ට කියනවා අමාත්‍යංශවල මුදල් පාලනය මුදල් බලය ඇමතිට නෙවෙයි තියෙන අමාත්‍යංශ ලේකම්වරයාට. කරුණා කළ තමුන්නාංශවල රාජකාරිය කරන්න. නැතිනම් ඉදිරියේදී උත්තර දෙන්න වෙයි. අමයි බලපෑම් කිරීමක් තර්ජනය කිරීමක් නෙවෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මැතිවරණයේ සියල්ලට සම බිමක් සම අයිතියක් තියන්න ඕන නිසා. ජනාධිපතිවරයා නැවත වරක් මේ රටේ තෙවරක් ජනාධිපතිවරයාගේ කාලේ තෙවරක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ කියලා තියෙනවා අවුරුදු 5යි කියලා. එසේ තියෙද්දී 22 සංශෝධනයක් ගේනවා. මේ මැතිවරණ ඉදිරියට තියාගෙන නොයෙක් උපක්‍රම යොදනවා. එයාගේ සහායකින් සමහර නීතිඥයෝ යවනවා අධිකරණයට. නමුත් ඒ සියල්ල ජනාධිපතිගේ තියෙන සියලු මේවා සියලු උත්සාහයන් දැන් ව්‍යවර්ථ වෙලා තියෙනවා. අපි කියනවා එහෙනම් ජනාධිපතිට දැන් සිද්ධ වෙන්නේ ඇමරිකාවේ ජෝ බයිඩන් ජනාධිපතිවරයාට වෙච්චදී. ඉල්ලාස් වෙන තමයි සිද්ධ වෙන්නේ. උත්සාහ කරා ඉන්දියාවේ අගමැතිවරයා ලංකාවට ගෙන්න ගන්න. ඉන්දියාව ලංකාවේ දේශපාලනට ජනාධිපතිවරයාට උදව් කරන්න අකමැති නිසා තමයි එතුමාද ලංකාවට නොපෙමිණින්නේ. උත්සාහ කරා ආණ්ඩුව. ඉතින් මම නැවත නැවතවරක් කියනවා ජනාධිපතිවරයාට අද පොහොට්ටුවත් නැහැ. සජ්ජාතික පක්ෂයත් නැති වෙන තැනට පත් වෙයි දන්නේ. දැන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට දෙවිධයකට කල්පනා කරන්න සිද්ධ වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වැඩ කළා. බැසිල් රාජපක්ෂ මහත්මයාගෙන් ටිකට් එක නැති කර ගන්නවාද? නැතිනම් ටිකට් එක ගන්න ඕන නම් පාර්ලිමේන්තුවට එන්න ඕන නම් යන්තම් හෝ යම් ඒ සම්බන්ධව වාසියක් ගන්න නම් ජනාධිපතිවරයා තැහැරලා බැසිල් රාජපක්ෂ මහත්මයාට ළඟට යනවා තමන්ගේ අනාගත දේශපාලනය ගැන කල්පනා කරන්න. ඉතින් මේ විදිහට අද ජනාධිපතිවරයා දෙලොවක් අතර ඉන්නේ. අපි ජනාධිපතිවරයාට කියනවා තමුන්නාංශය කරන මේ උපක්‍රම සට කපටිකම් මොකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. තමුන්නාංශෙත් එක්ක අපි අවුරුදු 26ක් හිටියා. අවුරුදු 26ම ඔය කපටිකම් කරන්න ගිහිල්ලා අපිට විරුද්ධ පක්ෂයේ ඉන්න සිද්ධ වුණා. එන අවුරුදු 26ක් විරුද්ධ පක්ෂයේ හිටපු ජනාධිපතිවරයාට මේ සැරේ
එතුමාට ලැබෙන ප්‍රතිඵලය තමයි පරාජය. හැමදාම තමන්ගේ දේශපාලන ජීවිතයේ පරාජිතෙක්. අපි කියනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්න කටයුතු කරන්න. බලය කියන එක හැමදාම තියාගන්න බෑ. ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. රාජපක්ෂ වරුන්ට ඒක දැන් භුක්ති විඳින සිද්ධ වෙලා තියෙනවා. ජනාධිපතිවරයාත් අපි කියනවා නියත පරාජයක් ඉදිරියේ තව තව දේවල් උත්සාහ කරන්න නැතුව කරුණා කළා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේ තියන්න. ඒ වගේම රජයේ දේපල, රජයේ සම්පත්, රජයේ බලය මේකට පාවිච්චි කරන්න එපා. අපි ලබන සැප්තැම්බර් මාසයේ අන්තිම වෙනකොට නියත වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ ජනාධිපති පදවියට පත් වෙනවා. ආදිවේදී හිතවතුනි, අපිට පැහැදිලිව පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොඳ හැටි දන්නවා ජනතාවට සම්පූර්ණයෙන් අප්‍රිය වෙච්ච, අප්‍රසන්න වෙච්ච නායකයෙක් කියලා. එම නිසා ජනතා කැමැත්තට එරෙහිව නොයෙක් නොයෙක් උප්පර වැට්ටි පාවිච්චි කරමින් මොකක් හරි විදිහට බලයේ එල්ලී සිටීම තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අරමුණ වෙලා තිබෙන්නේ. දැන් මේක සිද්ධි මාලා කොතනින්ද මේක පටන් ගත්තේ? ඉස්සෙල්ලම එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මැතිතුමා කිව්වා අවුරුදු 10කට අකණ්ඩව මේ රට පාලනය කිරීමේ වගකීම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බාර දෙන්න ඕනේ කියලා. අවුරුදු 10ක් මැතිවරණ නැතිව. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගබණ්ඩාර මැතිතුමා කිව්වා තව අවුරුදු 2කට ජනාධිපතිවරණයක් පැවැත්වීම අවශ්‍ය වන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අවුරුදු 2 තුල ජනාධිපතිවරණයකින් තොරව රට පාලනය කළ යුතුයි කියලා. ඊළඟට ගත් පියවර තමයි තමන්ගේ අතකොළුවන් උසාවියට යවුවා. අතරමැදියන් ඉස්සෙල්ලම යවුවේ ලෙනව කියලා පුද්ගලයෙක්, ව්‍යාපාරිකයෙක්. ලෙනව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තර්ක කළා එතුමාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වනවා කියලා ජනාධිපතිවරණය නිසි කාලයේ පැවැත්වීම නිසා. සම්පූර්ණ විකාරය. කොහොමද මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ? නිසි කල මැතිවරණ පැවැත්වීමෙන්. මැතිවරණ නොපැවැත්වුවොත් තමයි මානව හිමිකම් උල්ලංඝනය වන්නේ. පැය දෙකහමාරක් ගියේ නෑ ඒ නඩුව අහන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් 5 දෙනෙක් ගරු අග්‍ර විනිශ්චයකාරතුමාගේ මූලිකත්වයෙන් විනිශ්චයකාරවරුන් 5 දෙනෙකුගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩුල්ලත් තීරණය කළා මේ නඩුව කිසිසේත් තවදුරට අසන්න හේතුවක් නැහැ. ආරම්භයේදීම නඩුව විසිකරලා දැම්මා. ඒ විතරක් නෙවෙයි, ඒ නඩුව ගෙනාපු පුද්ගලයාට නියෝග කළා මාසේ අන්තිමට ඉස්සෙල්ලා රුපියල් 100,000 ගෙවන්නේ කියලා නඩු ගාස්තු හැටියට. එතකොට ඒ ප්‍රයත්නය අසාර්ථක වුණා. ඊළඟට තවත් නඩුවක් ඉදිරිපත් කළා නීතිඥයෙක් හරහා ලක්සිරි උණවටුන. මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා දැන් මේක දුර ගියා ඇති, මේ විදිහට උසාවියේ කාලය නාස්ති කරන්න පුළුවන් කමක් නැහැ, මේ නඩුවේ කිසිම හරයක් පදනමක් නැහැ, අධිකරණයේ කාලය නාස්ති කිරීමක්, දැඩි දෝෂාරෝපණයට ලක් කළා ඒ නඩුව ඉදිරිපත් කරපු පෙත්සම්කරු. ඒතකොට මෙහෙම දෙයක් ආපහු සිදුවන්න හොඳ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලා 100,000 නඩුගාසු හැටියට, මේ අවස්ථාවේදී 105,000 නඩුගාසු හැටියට ගෙවන්නේ කියලා නියෝග කළා. ඒතකොට ඒ සියලුම ප්‍රයත්නයන් අසාර්ථක වුණා. ඉස්සෙල්ලා වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමා, ඊට පස්සේ පක්ෂයේ මහලේකම් පාලිත රංගබණ්ඩාර, ඊට පස්සේ ලෙනව ඉදිරිපත් කරපු නඩුව, ඊළඟට ලක්සිරි උණවටුන ඉදිරිපත් කරපු නඩුව, ඊළඟට නීතිපතිවරයා සංජය රාජරත්නම් හිටපු නීතිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීමට දැවැන්ත උත්සාහයක් දරුවා ජනාධිපතිවරයා. තමන්ට හිතවත් නීතිපතිවරයෙක් මේ සංවේදී අවස්ථාවේදී
ඒ දූරයේ සිටීම ජනාධිපතිවරයාට ලොකු වාසියක් ප්‍රයෝජනයක් බව දැනගෙන ඒක කරන්න උත්සාහ දැරුවා. මීට ඉස්සෙල්ලා නීතිපති පුරෝහිතයා 47ක් මේ 48 වෙනි නීතිපතිවරයා මේ එක නීතිපතිවරයෙකුගේවත් නිල කාලය දවසකින් දීර්ඝ කරලා තිබුණේ නැහැ. ඒ ප්‍රයත්නයත් අසාර්ථක වුණා. ඇයි? මේක ජනාධිපතිවරයාට කරන්න බෑ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නැතුව. ව්‍යවස්ථා සභාව මේක ප්‍රතික්ෂේප කළා. මේක වැරදි දෙයක්. මේකට අපි අනුමැතිය දෙන්නේ නැහැ කියලා. එතනින් ජනාධිපතිවරයා නැවතුනේ නැහැ. දෙවනි වතාව ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලීමක් කරා සංජය රාජරත්නම් මැතිතුමාගේ දීර්ඝ නිල කාලයේ දීර්ඝ කරන්න කියලා. දෙවනි වතාවට ඒක ප්‍රතික්ෂේප කළා. දැන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති එතුමා කියනවා එතුමාට ලොකු ශක්තියක් ලැබුණා කියලා මේ පදනම් විරහිත නඩු ව්‍යර්ථ කිරීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගෙන් ලොකු සහයක් ලැබුණා කියලා. නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන නීතිපතිතුමාගේ නියෝජිතය හැටියට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුමිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ නඩු නිෂ්ප්‍රභා කරන්නයි කියලා බොහොම ප්‍රබල තර්ක ඉදිරිපත් කිරීමට පුළුවන් වුණා අභිනව නීතිපතිතුමා යටතේ, ආරින්ද රණසිංහ නීතිපතිතුමා යටතේ. දැන් ඉස්සෙල්ලා හිටපු සංජය රාජරත්නම් තවදුරටත් හිටියා නම් ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එතකොට නීතිපතිවරයාගේ නිල කාලයේ ඉතාමත් වැරදි ලෙස සියලුම සම්ප්‍රදායන් වලට හා පූර්වාදර්ශ වලට විරුද්ධව කරන්න ගියේ ඒ උත්සාහයත් අසාර්ථක වුණා. දැන් ඊළඟ උත්සාහය තමයි 22 සංශෝධනය. 22 සංශෝධනයේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා 3/2 ලබා ගන්න ඕනේ. 3/2 ලබා ගත්තොත් ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ. ජනමත විචාරණය සඳහා කොච්චර මුදලක් වියදම් වෙනවද? රුපියල් මිලියන 10,000ක්. මේ කාගේ මුදල්ද? මේ ජනතාවගේ මුදල්. කිසිම ප්‍රයෝජනයක් නැතිව. ඒක සාර්ථක වන්නේත් නැහැ. විපක්ෂය නෙමෙයි ආණ්ඩු පක්ෂය තුලිනුත් ඒකට විරෝධයක් මතුවෙනවා. වෙන එකක් තබා විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා කිව්වා මේක දැන් අවශ්‍ය නැහැ කියලා. එතුමා නියෝග කළා එතුමාගේ ලේකම්තුමාට මේක දැන් නවත්තන්නේ කියලා. හැබැයි කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම සම්පූර්ණයෙන් අමතක කරමින් ජනාධිපතිවරයා සමඟ ඒ කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රයේ අත්සන් කරපු අධිකරණ ඇමතිවරයාටත් කියන්නේ නැතුව අධිකරණ ඇමතිවරයා මහානායක ස්වාමීන් වහන්සේලාට ප්‍රතිඥාවක් දෙනකොට මේක දැන් කරන්නේ ජනාධිපතිවරණයේ පවත්වන තුරු මේක කල් දානවා කියලා අධිකරණ ඇමතිවරයා එහෙම කියන අතරේ ජනාධිපතිවරයා නියෝග කරනවා වහාම මේක ගැසට් කරන්න කියලා. ඒකට ආණ්ඩුව තුල ලොකු මතභේදයක්. දැන් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුනුත් මේකට සහයෝගය දෙන්නේ නැති බව ඉතාමත් පැහැදිලිව පේනවා. මහින්ද අමරවීර මහත්මයා කිව්වා මේක කරන්න අවශ්‍යතාවයක් නැහැ, අපි මේකට සහයෝගය දෙන්නේ නැහැ කියලා. ඒතොර අපි විශ්වාස කරනවා මේකට 3/2 බහුතරයක් නෙවෙයි සරල බහුතරයක්වත් පාර්ලිමේන්තුවේ ලැබෙන්නේ නැහැ කියලා. ඒතොර ඒකත් ලප්තන ලොප් වෙනවා. ඒතොර මේ විදිහට දැන් වෙනතුරු මේ විදිහේ උත්සාහයන් 6ක් විතර දරලා තියෙනවා. ජනතාවට ඕනේ ජනාධිපතිවරයාව ගෙදර යවන්න. ඒක වැළැක්වීම සඳහා මේ උපක්‍රම එකක් වැරදෙනකොට තව එකක්. ඒතොර මේ අවස්ථාවේදී කිසිම ආත්ම ගරුත්වයක් තිබෙනවා නම් ජනාධිපතිවරයා කළ යුත්තේ මේ ජනාධිපතිවරයා පවත්වලා ජනතා මතයට හිස නමලා ගෙදර යන එක තමයි මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ. එවිට රට කැමති නායකයෙක් පත් කරගන්න පුළුවන්. ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා සම්ප්‍රදායනුකූල විපක්ෂ නායකවරයෙකුගේ කාර්යභාරය නෙවෙයි. සාමාන්‍යයෙන් මෙතෙක් දුරට විපක්ෂ නායකවරයෙක් කරේ පවතින ආණ්ඩුව විවේචනය කිරීමක්. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා එයින් ඔබ්බට ගොස් ආණ්ඩුවේ කිසිම බලයක් අනුග්‍රහයක් නැතිව ජනතාවට ප්‍රයෝජනවත් දේවල් ලබා දෙනවා. සක්වල වැඩපිළිවෙල තුළින් ආසල් වලට පරිගණක තාක්ෂණ යන්ත්‍ර එහෙම. ඒතකොට හුස්ම වැඩපිළිවෙල තුළින් CT ස්කෑන් වැනි යන්ත්‍රන රෝහල් වලට. ඒතකොට ජනතාවට ඉතාමත් පැහැදිලිව පේනවා රජයේ කිසිම අනුග්‍රහයක් නැතුව මේසා විශාල සේවයක් කරන්න පුළුවන් නම් විපක්ෂ නායකතුමාට ආණ්ඩු බලය ලැබුණායින් පස්සේ කොයි විදිය සේවයක් අපේක්ෂා කරන්න පුළුවන් වෙයිද කියලා. ඒතකොට මේක තමයි තත්ත්වය.
ජනතා මතයට හිස නමන්ට ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ හරය. ඒක තමයි අපි මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාට ලබා දෙන පණිවිඩය. ඒක තියන්න ඕනේ. එතුමා ඒ අස්සේ ඉතින් එක එක උප්පර වැටි කරලා අරාජිකත්වයට අතතොල නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ජනාධිපති මැතිවරණය කිසි විදිහකට කල් දාන්න බෑ. දැන් ඒක ස්ථිරයි, විවස්ථානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණයක් දැනුම් දීලා තියෙනවා. ඒ මැතිවරණය කිසි විදිහකට කල් දාන්න බෑ. නමුත් ජනාධිපතිතුමා මෙතුමන්ලා කිව්වා වගේ ජනාධිපතිතුමා විටින් විට එක එක දේවල් කරලා උත්සාහ කරනවා රට තුල අරාජිකත්වයක් ඇති කරන්න, රට තුල මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරන්න. ඒ හරහා Tamanට තව ටිකක් බලේ ඉන්න පුළුවන්ද කියලා එතුමාගේ උත්සාහයක් තියෙනවා කියලා දැන් මේ කෙනාටම පේනවා. නමුත් මැතිවරණ කොමිසමත් ශ්‍රේෂ්ඨාධිකරණයත් මේ වෙනකොට කියලා තියෙනවා ජනාධිපති මැතිවරණය හරියට ඒ දිනවල පවත්නවා කියලා. දැන් බලන්න ඔයත් කන්ෆියුස් නේ. ඔයත් ජනාධිපතිතුමාගේ තීරයට අහුවලා නේ ඉන්නේ. එතුමා හිතනවා මේ UNP එකේ නායකත්වයේ තියාගත්ත විදියට රටේ නායකත්වයක් තියාගන්න පුළුවන් කියලා. හරි, මේක මේ UNP එකේ නායකත්වයේ නෙමෙයි මේ රටේ නායකත්වයේ. UMP නායකත්වයේ අවුරුදු 27ක් එතුමා ওই විදිහට තමයි තියාගත්තේ. ඒ එතුමාට ඕන කට්ටියක් මේ විධායක මොකද්ද වර්කින් කමිටි එකට දාලා ඒක කරගත්තා. ඒක හරි. අවුරුදු 30ක්. ඒක කරගත්තා. නමුත් ඒ UMP ව්‍යවස්ථාව නෙමෙයි රටේ ව්‍යවස්ථාව. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති මැතිවරණයෙන් කියන්න වෙනවා. එතුමා කැමති වුණත් අකමැති වුණත් නමුත් එතුමා අර UMP එකේ හිටියා වගේ තමයි මෙතනත් ඉන්න බලන්නේ. ඉතින් ඒක හරියන්නේ නැහැ. ඒක කන්ෆියුස් න්‍යායද ඒක? ඔව්, දැන් මෙහෙමනේ. දැන් එතුමා කරන්නේ දැන් මේ රැස්වීම කරනවනේ. දැන් අපි 2019 කරපු එක තමයි මේ කරන්නේ. 2019 අපි පක්ෂය ඇතුළින්නම් තමයි සජිත් ප්‍රේමනාථ මහත්මයා අපේක්ෂකත්වයට ගේන්න ඕන කියලා කැම්පේන් එක කරේ. එතකොට ඒ පක්ෂය ඇතුලේ බහුතරයගේ මතය ක්‍රියාත්මක. දැන් මෙතුමා අපි පක්ෂය ඇතුළත කරපු දේ වෙන පක්ෂයට කරන්න යනවා. ඉතින් එහෙම කරන්න බෑ. ඒක තේරෙන්නේ නැහැ එතුමාට. පෝට්ටුවේ මන්ත්‍රීවරු බය කරන්නේ බලන්න. දැන් එතුමා මුචර මේ ඒගොල්ලන් බංකොලොත් වෙලාද කියන්නේ. දැන් එතුමාව යෝජනා කරන්නේ පොහොට්ටුවේ ඇමතිවරේ. එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. ඔව්. ඒ එතුමාව යෝජනා කරන්නේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා තමයි යෝජනා කරන්නේ ජනාධිපති වර්ණයට ඉල්ලන්න කියලා යෝජනා කරලා එතන ඒ රැස්වීමට ආපු අයගේ යෝජනා සම්මතක් කරගත්ත කියලා ආවනේ ප්‍රවෘත්තිය. يعني එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්වත් නැහැ එතුමාව යෝජනා කරගන්න. ඉතින් ඒ තරම් අද දේශපාලනිකෝ බංකොලොත් වෙලා ඉන්නේ. එතකොට එතුමා කියනවා මේ මම තව කල් තියනවා පස්සේ කියන්නම් කියලා කියනවා. අනේ කියන්නේ අපි නෙමෙයි ආසයි බය. එතුමා තමයි දැන් ආසයි බය. තමේ කන්ෆියුස් මේ කන්ෆියුස් තියරි එක දුරු කරන්න හොඳම විදිය මේකනේ. දැන් මේ නොයෙක් කටකතා නොයෙක් විදිය මැතිවරණ ගැන මොකද්ද අනිවාර්යෙන් පැවැත්විය යුතු මැතිවරණේ? එක මැතිවරණේ පමණයි. ජනාධිපතිවරණේ අනිවාර්යයි. දිනවකවානුවක් තියෙනවා නිශ්චිත වශයෙන්. මේ අවුරුද්දේ සෙප්ටම්බර් 17යි ඔක්ටෝබර් 16යි අතර ඒක තියන්නම ඕනේ අපේ නීතිය යටතේ. වෙන කිසිම මැතිවරණයක් එහෙම අනිවාර්යෙන් පවත්වන්න ඕනේ කියලා අපේ රටේ නීතිය සඳහන් වෙන එකම මැතිවරණය. අනිවාර්යෙන් තියන්න ඕනේ අභිමතයක් නැහැ, විකල්පයක් නැහැ, නම්‍යශීලීභාවයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒක තියන්නම ඕනේ. ඒකෙන් ගැලවෙන්න බෑ. නැ පොඩ්ඩෙන් එතකොට ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුව තුනක් තියෙනවා. එකක් නෙමෙයි තුනක් තියෙනවා. අවුරුදු පහ ඉවරයි. එතකොට මේ මැතිවරණය තියන්න ඕනේ කියලා. වෙන කිසිම මැතිවරණයක් සම්බන්ධයෙන් එහෙම බල කිරීමක් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණ ගැන කතා කරනවා, ජනමත විචාරණ ගැන කතා කරනවා. ඒ සියල්ලක්ම අනිවාර්යෙන් මේ දින වකවානුව තුළ පැවැත්විය යුතුයි කියලා එහෙම නිශ්චිත තත්ත්වයක් නැහැ. එකම නිශ්චිත තත්ත්වය තියෙන්නේ මේ ජනාධිපතිවරණය ඒ දින 30 ඇතුළත පැවැත්විය යුතුයි කියලා. ඉතින් ඒ නිසා ඒක තියෙනවා. නෑ, එතුමා කිව්වා විදිහට එතුමා බලනවා මේ පුංචි හිල් දිනනවාද කියලා. කොහෙවත් හිල් නෑ. ඒ ඔක්කොම දැන් හිල් වහලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය.
සිදුරන්නේ නැහැ. නෑ නෑ නෑ, ඒ සිදුරක් තියනවා කියන කතාව සම්පූර්ණ මිත්‍ය. සිදුරක් තියනවා නම් ඇයි අවුරුදු 9ක් රනිල් වික්‍රමසිංහ මැතුමා මුකුත් කරන්නේ නැතුව හිටියේ? කවුද මේ 19 සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගෙනාවේ? වෙන කවුරුවත් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ මැතුමා අගමැති හැටියට. ඒතොර සිදුරක් තිබෙනවා නම් අවුරුදු 9ක් ගත වෙලා තියෙනවා. ඒ අවුරුදු 9 තුළ ජනාධිපතිවරයෙක් පත් වුණා. ඉතින් එහෙනම් ඒ අවුරුදු 9ක් බලා සිටියේ මොකද? රනිල් වික්‍රමසිංහ මැතුමා, ඉතුමා දන්නවා නම් සිදුරක් තියෙනවා. රීතිය තුළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ යම්කිසි අපහැදිලිතාවයක්, පරස්පරයක් තියෙනවා කියලා එතුමා අවංකව විශ්වාස කරනවා නම් ඇයි අවුරුදු 9ක් බලා ඉඳලා මේ ජනාධිපතිවරණේ ඔන්න මෙන්න තිබියදී නැති ප්‍රශ්නයක් ඇති කරන්න ඇයි එතුමා උත්සාහ දරන්නේ? මේකනේ වෙලාව කියලා එයා කල්පනා කරලා. නැ මේ කොහොම මේ වෙලාවේ අවුරුදු 9 මේ වගන්ති ඔක්කොම තිබුණානේ අවුරුදු 9ක්. දැන් කියන්නේ මේ වගන්ති අතර පරස්පරයක් තියෙනවා කියලානේ. මේ අලුතෙන් දාගත්ත වගන්ති නෙවෙයිනේ, අවුරුදු 9ක් ඒ විදිහටම ඇස්විල්ලක් පාපිල්ලක් වෙනස් වෙන්නේ නැතුව ඒ විදිහටම තිබිච්ච වගන්ති. ඉතින් එහෙනම් අවුරුදු 9ක් රනිල් වික්‍රමසිංහ මැතුවා බලේ හිටියා, අගමැති හිටියා, යහපාලන රජයේ. ඉතින් ඒ අලුතෙන් දාපු වගන්ති නෙවෙයි අවුරුදු 9ක් ඒ විදිහටම තිබිච්ච වගන්ති. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි එතුමා මැදහත් නොවුනේ? ජනාධිපතිව රැකගන්න අවශ්‍ය දෙන්නේ. ඔබතුමා හොඳටම කන්ෆියුස් වෙලා මට පේන්නේ. දැන් මැතිවරණ කොමිෂනයි දින ප්‍රකාශයට පත් කරන්නේ නැත්තේ. මෙතන නැත්ත ගැටලුවක් ඔබතුමා. නෑ නෑ, මැතිවරණ කොමිෂන් පැහැදිලිව කියලා තියෙනවා. මේ මාසය ඉවර වෙන්නේ ඉස්සෙල්ල ප්‍රකාශන මේ සතියේ ප්‍රකාශනපත් කරනවා. ඒක ගැන සැකයක් කරන්න එපා. ඒක ඔබතුමාට ප්‍රතිකාර කොමිසම විශ්වාසයි. විශ්වාසයි කියන්නේ දැන් අපි මුණ ගැහුණා, මේගොල්ලෝ පැහැදිලිව කිව්වා මේ සතිය තුල ඒගොල්ලෝ මැතිවරණය නාම යෝජනා බාර ගන්න ඒ දින ටික ප්‍රකාශනපත් කරනවා කියන්නේ. ඒක නැකත නැද ඔබතුමා තමයි මේ සතිය තුල කියනවා. අද මැතිවරණ කොමිසම ප්‍රකාශනපත් කරලා තියෙනවා. බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා මේ මැතිවරණේ පවත්වන දිනය, නාම යෝජනා බාර ගන්න දිනය ප්‍රකාශනපත් කරනවා කියලා මැතිවරණ කොමිසම නිලධාරීන්ගේ දීර්ඝ හමුවකුත් තිරවල ඒගොල්ලෝ දැන් තීරණය කරලා ඉවරයි කියලා මේ මම දැක්ක අන්තර්ජාලයේ තියෙන පොඩ්ඩක් අප්ඩේට් වුණා නම් ඒක හරි නෑ. අපි බය වෙන්නේ, අපි නෑ ඉච්චර බය වෙලා නෑ. ඔබතුමාට බය වෙලා වගේ නෑ. අපිට කිසිම බයක් නෑ මේ ජනාධිපතිවරයා ගැන. අවුරුදු 26ක් ගේම් ගහලා BBM එක බිඳුවට බැස්සුවා. අපිට දැන් කනගාටු පොහට්ටුව ගැන. පොහට්ටුවේ මං හිතන්නේ මොහට්ටුවේ මන්ත්‍රීට දැන් දලොවක් අතර ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක ගිහිල්ලා ටිකට් එක නැති කර ගන්නවද? රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඇහැරලා ගිහිල්ලා බැසිල්ගෙන් ටිකට් එක ගන්නවද කියන එක තමයි ඒක තියෙන්නේ. ඉතින් UMP එක නැති කරා වගේ පොහට්ටුවත් නැති කරා ඉඳන් නෙමෙයි. ඔබතුමාලා දන්නවනේ දැන් රනිල් වික්‍රමසිංහ මැතිවාගේ ගැන ඒ අප්ඩේට් එක ඔබතුමාලාට දැන් තියෙනවද? ඔව්, ඉතින් අපිට තියෙන්නේ අපිට UMP එකට UMP එකට වෙච්ච පොහට්ටුව සිද්ධ වෙයි. තියෙන එකට නේද බය? නෑ, අපි මේ කරන්නේ ඔබතුමාලාව අප්ඩේට් කරන එක. තේරෙනවද? ඔබට ඔබතුමාලා අප්ඩේට් වෙලා නැහැනේ රනිල් වික්‍රමසිංහ ගැන. මොකද අපි අප්ඩේට් වෙලා ඉන්නේ. ඒ හින්දා දැන් අපි මේ දන්න දේවල් තව ඔබතුමාලාට කියලා දැනුවත් කරනවා. ඔබතුමාලාත් සැලකිල්ලෙන් අවධානයෙන් ඉන්න කියන එක තමයි අපි මේ කරන්නේ. මොකද ඔයත් කන්ෆියුස් වෙලා ඉන්නේ. හැබැයි අපි අප්ඩේට් ඊයේ ගම්පහදී කඩවතේදී කියනවා ජනප්‍රිය මම පළවෙනි කඩේම අවුරුදු දෙකක සාර්ථකව ජයගත්තා. මට ඊළඟ අවස්ථාවක් දෙන්න කියලා. නෑ, එතුමා එහෙම නෙමෙයිනේ. එතුමා කියන්නේ අර යෝජනාවම එතුමා කියන්නේ එතුමා වෙලාවට කියන්නම් කියලා ඒක මගහැරලා යනවනේ. එතුමා ඒක උත්තර දෙන්නේ නෑනේ. ඇමරිකාවේ ජෝ බයිඩන් ජනාධිපතිවත් ඔය වගේ කතා කිව්වා. දැන් ඔයගොල්ලෝ හොයන්න කවුද කමලා හැරිස් කියලා හොයන්න. ඒ කියන්නේ වෙන කෙනෙක් කියනවා. අපි දන්නා ඉතින් ජෝ බයිඩන් අයින් වෙලානේ. එයා යෝජනා කරලා දිනවා කමලා හැරිස්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අයින් වෙලා එයා කාවරි යෝජනා කරයි දන්නේ නෑනේ. මන් දන්නේ ඒක ඔබතුමාලා හොයන්නේ. අමලා ඇවිස් කවුද? නෑ නෑ, ගම්පාර ඇස්සීමේදී දැන් ඔබතුමා මේ පොහොට්ටුවේ තමයි එතුමාට සපෝට් එක දෙන්නේ. 28 නමුත් අන්තිමේ පොහොට්ටුවේ ඔක්කොම බැන්නේ සජිත් මහත්තයා අන්ද්‍ර කුමාරට. අන්තිමේදී ජනාධිපතිතුමා ආරාධනා කරනවා සමගි ජනප්‍රියගේ සහ ජාතිමත් දේවල්ගේ සහයෝගය. ඒක තමයි කන්ෆියුස් තියරි එක. ඔය තියරි එක අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නකොට අපිත් කරා ඕක. ඉතින් ඕක අපි දන්නවා පර්ණ යාගේ තියරි එක අලුත් තියරි එකක් නෙමෙයි. ඉතින් ඔය තියරි එකෙන් තමයි එක්සත් ජාතික පක්ෂය කියලා විනාශ වුනේ. දැන් එතුමාගේ දේශපාලනේ කොච්චරද කියනවනම් ඊයේ ගම්පහදී කතා කරන්නේ 77 බීගම මේ හදපු විදිය ගැන කතා කරන්නේ. අද
තාක්ෂණය වෙනස්, ලෝකයේ වෙනස්, මිනිස්සු හිතන විදිය වෙනස්, අලුත් වෙළඳ පොළවල් මේ වෙළඳ රටාවන් මේ බිහි වෙලා තියෙනවා. ඒ එකක්වත් මේ එතුමා මේ මම දන්නේ ඒව අධ්‍යයනය කරගෙන තියෙනවද කියලා. එහෙම කරා නම් බියගම ගැන කතා කරන්න. ඊළඟට එතුමා කියනවා 78 කටාර් වලට ගියහම කටාර් වල මොකද්ද තකරම් වහලා යටවලු තිබ්බේ, දැන් අද කොහොමද ඉන්නේ. ඉතින් අවුරුදු ගාණක් අගමැතිකම් කරලා අරතිකම් කරලා දැන් දෝව මතක් කරලා තියෙන්නේ. චන්දයාම තමයි මතක් වෙන්නේ.